පත්තේ සතයක් දැන් නැත. SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. අන්නම් කියන්නේ බොසා මේ වෙලාවේ හැටියට බොසාට ඔහොම ගේමක් දෙන්න ඉන්නේ අර සුලා විතරයි. මොකද ඌ දන්නවා ඌ ඉස්සරුන් නැත්තම් ඌට මුලින්ම මැරුම් කන්න වෙනවා කියලා. නැද්ද මං කියන්නේ? ඌ ඉතින් ඌ ඉවරයක් කරන්න යව පෙකටත් ඒක හරියට කරගන්න බැරි වුණානේ. හරි හරි ඉතින් මට ඒක කරගන්න බැරි වුණේ අර කාර්කාරය ඇඟට කපපු නිසා. එනකට පස්සේ හේතු කියලා වැඩක් නැහැ යකු. වැඩක් කරගන්න බැරි එකකින් ඇති වැඩකුත් නැහැ. හරි හරි මට තව එක chance එකක් දෙන්නකෝ බොස්. මම ඕ ඊළඟ පාර කියලා අනිවාර්යෙන්ම ඉවරයක් කරනවා. සි. දසමෙන් සේර මවුල් වුණා බා. අන්ති බෙඩ්නේ අපේ එකා මැරිච්ච එක විතර. අම්මා අපි දෙන්නම් ඉහුට යන්න බන් තිබ්බේ. කුමාරම්ම උඹයි මායි දෙන්න කතා කරලානේ බං අන්තිම මොහොතේ මේ තීරණය වෙනස් කරේ. චන්දනේ අපි අඳුරන හන්ද. අපරාදී බං. වෙන දෙයක් වෙන්න කියලා උඹ හරි මම හරි ගියා නම් අද චන්දනේ මලවුන් අතර. කොහේ යන්නද බං? අපේ එකා බෙග්ගෝතෙක් වගේ වානිස්සරාණ යනකොට බය වුණා. ඒකෙන් චන්දනේ ඉස්සර වුණා. අපරාදී බං. රංජයගේ තමයි හේතුව අපිට හිතවත් බා. මේ ජීවිතේ හැටි යමු තමයි කුමාරම්. අපි ළඟින් ඉන්නුන් හිටිකම යන්න යනවා. කුමාරම්මා උඹටයි මටයි වුණත් තව කොච්චර කාලයක් මේ ගේම් එක එකට ගහන්න පුළුවන් වීද දන්නේ. ඇයි බං උඹ එහෙම කියන්නේ? කුමාරම්මා මේ යන විදියට ඊළඟට මොනවා වෙයිද කියලා කාටද බං කියන්න පුළුවන්? දැන් උබයි මමයි කී සැරයක් නම් පොලිසියට මාට්ටු වෙලා මැරෙන්න ගියාද? ඈ? අර සපුමල් බණ්ඩාරය හින්දා කී පාරක් අපි දෙන්න මුහුද මැද්ද මැරෙන්න ගියාද? ඔව් බං. ඒක නෑ ඇත්ත තමයි. ඉතින් කුමාරම්මා උඹ හිතනවාද දෙවියෝ අපිට හැමදාම චාන්ස් දෙයි කියලා? නෑ. දෙවියෝ අපිට හැමදාම චාන්ස් දෙන්නේ නෑ. අද චන්දනේ අපේ කාට කොකා ගැස්සුවා වගේ හෙට උඹටයි මටයි තව එකේ කොකා ගස්සනවාමයි. අජි අම්මා ඊට කලින් අපි ඉස්සර වෙන්න ඕන. ඔව් අපි ඉස්සර වෙන්නම ඕන. එහෙම නැතුනොත් කුමාරම්මා චන්දනේ අපි දෙන්නට එකපාර කුකා ගස්සන්නේ. ඒ කියන්නේ උඹට හරි මට හරි තනි වෙන්න වෙනවා. නෑ අජි අම්මා. එහෙම වෙන්න දෙන්න බෑ. මාරම්මා අපි මේ සැරේ බොහොම ඉවසිල්ලෙන් මේ ගේම් එක ගහන්න ඕන. මොකද අපි මේ පාර හදිස්සි වුණා කලබල වුණා. මේ පාර එහෙම වෙන්න බෑ. බොහොම පැහැදිලිව ගේම් එක ගහන්න ඕන. ඕකේ. මොකද මොකද සිද්ධි වෙච්ච දන්ට ගියාද? ඔව් බොස්. වැඩේ කලේ කවුද කියලා නම් හොයාගන්න පුළුවන් සාක්කයක් හොයාගන්න බැරි වුණා. එමාට වැඩේ සිද්ධ වෙච්ච තැනට ફોકસ වෙච්ච CCTV කැමරාවක් නම් තියෙනවා. ඒක අපට අවාසියක් වෙන්නත් පුළුවන්. මොකද උම්මාව මරන්න ආවට දැන් මැරිලා ඉන්නේ උන්ගේ එකෙක් නේ. ඒක ඇත්ත. උන් බොස්ට වෙඩි දෙන්න අපේක පස්සේ බලන්නේ. මුලින්ම පොලිසියෙන් බලන්නේ මේ මැරිලින් එක කොහොමද මැරුනේ කියලානේ. ආ? ඒක ඇත්ත. බලමු පොලිසිය කාපස්සේ ද යන්නේ කියලා. බලාගෙන ගියාම සුලා කියන්නේත් ලේසි පාසු මිනිහෙක් නෙමෙයි නේද බොස්? දමගොම
කොහොමද විශ්වාස කරන්න ඉතින් ඉන්නේ? මෙහෙමයි අලුතින්ම වෙලක් අයින්ෙන් ගන්න පොඩි ඉඩම් කැලා. ගරන් අර වහලා මෙහෙම බිමට පාත් වෙන එක තියෙන්නේ. අර එහෙම රෙස්ට් මේ ඇයි? චන්දන. අස්කන් සර්. බබේ ස්පීකර් දා. කියපා. මේ දුකස පහන් රෙමේ ගත්තේ. මම දන්නවා. උඹ මගේ දුකස අප හොයන උඹ මගේ කවුරුත් නෙමෙයිනේ. මම ඒක දන්නවා. කියපා. මං කවුද කියලා උඹට දැනගන්න පුළුවන් ළඟදිම. මේ වටේ ඉන්න කට්ටිය දැනගන්න උඹටත් කලින්. මොකද උඹ ඒතකොට ඉන්නේ පෙට්ටියනේ. අනේ පලයකෝ යන්න ඔබ තාමර ගමේ හරක් බලපු හරකම තමයි. ඇත්තද? කහ ගැරන්ඩියා. ගැරන්ඩි හොඳයි යකෝ තොපිට වඩා. අපි ගැරන්ඩි මරලා පව් පුරව ගන්න නැහැ. ඒකද ඔබ මාව මරන්න බෙහෙන්චයි ලවන්නේ? මොකද්ද? උඹව මරන්න මමද කට්ටිය වුවේ නැත්නම් මාව මරන්න උඹද කට්ටිය වුවේ? අනේ නිකන් පලයන් යකෝ යන්න නිකන් මේ අනුන්ගේ සල්ලි වලින් උඩ යන්න නැතුව. තෝනායට ගහින්න නැතුව හිටපිය. මට ගේම තියෙන තෝ එක නෙමෙයි. තුනයි ඉන්න අනිත් එකව එක. අනික් එකක් ඉන්නවා කියපන්. චන්දන මේ. උඹල මේ තුවක්කුව අරන් චන්දි මේ හදන පෙන්දෝ යකෝ. ගහ ගන්නවනම් අතිපයින් ගහ ගන්න වරේ. අතිපයින් ගහ ගන්න නම් මොකටද යකෝ මාව මරන්න තුවක්කු දිල එක එකයි වන්නේ? අනේ මේ පිඹලා මරන්න පුළුවන් එකකට මොකටද යකෝ වෙඩි උණ්ඩ යන්න ආස්ති කරන්නේ? හරක. ඇත්තද? එහෙනම් ඇවිල්ලා පිඹලා ඵලයන්. පරයා. මේ චන්දන මට උඹත් එක්ක කතාවක් නැහැ. උඹේ ගමන උඹ ඵලයන්. මගේ ගමන මං යන්න. එච්චරයි. මේ සුලයි කවුරු හරි මුව මරන්න කියලා දිනවා. ඔව් ඉතින්. අර කතාවකුත් තියෙනවනේ බං. අවි ගත්තෝ අවියම නැසෙනවා කියලා. මට හොම්බෙලා මදි. නව නෝ උම්බලකට පවුඩර් මික්ස්. කටින් කටට නියම උම්බලකට රස. අනේ තෑන්කියු තෑන්කියු. බලමු ඉතින් බලමු. හා හොඳයි. හරි හරි. මෙන්න අපිට කලින් ඡන්දේ දාන ගිය කෙනා එන වෙලාව. හරි ඉතින් මම සුලිත හම්බෙන්න ගියා. මේ සුලිත මට ඡන්දේ දාන්න නැතිනේ. නෑ එයාගේ ඡන්දෙ මෙහෙ නෙවෙයි නේ. ඔගොල්ලෝ ගොඩක් කලද ඇවිල්ලා? අපි ඇවිල්ලා දැන් ටිකක් වෙලාද? අර මොකද මේ ඡන්ද මැදස්ථාන ළඟ වෙඩි තැබීමක් කියලා ආරංචියක් ආවේ. ඔව් එක්කෙනෙක් මැරිලාලුනේ. ජනතාවට සේවය කරන්න ඉතින් නේද මිනිස්සු මරන්න ඕනේ. ඒව මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නෙවෙයි. මේ ආධාර කරුවන් දෙපිරිසක් අතර ඇති වෙච්ච පුංචි රණ්ඩුවක් මං හිතන්නේ. ආහ්. විනන්න වෙන කවුරුවත් මරාගන්නේ ආධාර කරුවෝ. හැබැයි තින් හවස් වෙනකොට තව තව සිද්ධි ආරංචි වෙන්නේ නේද මිසස් සිගේරා? ඔව් දිනුවට පස්සේ තාත් දෙන්න ආරංචි වෙයි අම්මා. හැබැයි තින් ඉස්සර වගේ පරාජය වුණාම ඒ පෙරදිච්ච කෙනාට ගිහිල්ලා හිරිහැර කරන්නේ. ඔය ප්‍රාදේශීය මට්ටමින් සුළු සිද්ධි ආරංචි වෙයි එච්චරයි. හැබැයි මැඩම් මේ ඔය මැරලා තියෙන තරුණ දරුවෙක් නුනේ. පව්. ආ ඒක එච්චර දෙයක් නෙමෙයි. මොකද්ද මිනිහක් මැරෙනක එච්චර දෙයක් නොවෙන්නේ කොහොමද කියන්නකෝ? හරි හරි හරි. මේ ඒක නෙමෙයි ඔයා හෙට යනව නේද කියන්නේ? ඔව්. ඒ කියන්නේ මම දෙන්නත් ඔයා යනවනේ. නෝයි මට ඔයාගේ දින මම බරදු මදල් නැහැ. හරි. ඒතකොට මගෙන් පස්සේ මේ බැටන් එක ගන්න කවුද? යවන්න උඩුගුවනට. එතකම තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු කොළඹ තස්ටන් විද්‍යාලයේදී ආරම්භ වුණේ. ඒ සියලුම මැතිවරණ ගණන් කිරීම එහෙම නැත්නම් ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා තිබෙන මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ වෙනදා රාජකීය විද්‍යාලයේ
මගුල වහලා දාපන්. කෙසේ වෙතත් දාන හැම වෙලාවෙම ඡන්දනේ බං. යම් යම් අපිට ওই මගුල් වලින් වැඩක් තියෙනවද බං? බණ්ඩාරනායක සම්මත. අපි හම්බ කරගත්තොත් අපි ගන්නවා. විශේෂ නැතිවන්න ප්‍රතිපත්ති කිරීමේ මැදස්ථානයේ. අපි හම්බ කරගත්තොත් අපි ගන්නවා. ඒව දැන් නෑ බං. අපිට ඡන්දේ නැති වුණා කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා අපි දැනගන්න ඕනේ. පළමු ප්‍රතිඵලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලයක් සඳහන් කරන්නට හැකියාව ලැබෙවි කියලා කොළඹ දිස්ත්‍රික්කයේ ඔය දිනනෝ අපිට ඡන්දා දින්න දෙන්නේ නැහනේ බං. අපි හොරගම් කරලා හරි අපි ගන්නවා. ඔයගොල්ලෝ හොරගම් කරන්න මෙතර හොඳ බිස්නස් එකක් තියෙද්දි ලද සනින් එසනින් අන්න අපේ බිස්නස් එකෙන් බඩු ගන්න උන් නම් හොරගම් කරලා ඇති. අදෝදසන පරුවෙම අපි මේ ඡන්ද ගන්න මේ පොඩ්ඩක්නම් බේක් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද දින පැවැත්වූ මැතිවරණයේ සාමකාමීව අවසන් වූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිල වශයෙන් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළ අතර අද දින 80% පමණ ප්‍රතිශතයකින් ඡන්දය පාවිච්චි කර ඇත. මේ වන විට තැපැල් ඡන්ද ගණනය කිරීම කටයුතු ආරම්භ කර ඇති අතර අද අලුයම් කාලය වන විට සියලුම ඡන්ද ගණනය කිරීම කටයුතු අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වුණු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සුළු වශයෙන් වාර්තා වී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මැතිවරණ බල ප්‍රදේශයේ එක් මනුෂ්‍ය ඝාතනයක් සිදු වී තිබෙනවා. පුෂ්පකුමාර නොහොත් කිනිතුල්ලා නැමැති අය මෙසේ ඝාතනයට ලක් වී ඇත. එම ඝාතනය පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. බං දන්නේ මේව දැනගෙන යට ගහනවද කියලා? අනිත් එක බං ඔච්චර පරික්ෂණ මොකටද? මේ මහදවල් මිනිහක් මරලා දාලා තියෙද්දි. විශේෂ චන්ද්‍ර ප්‍රතිඵල නිමං මහදවල් වුණත් රෑක වුණත් උන් ඒව කරන විදිහක් තියෙනවනේ. මම බලන්නකෝ. සුවර් එකටම සන්ධ්‍යා මැඩම් දිනු. දැන් අජම් අපිට ප්‍රශ්නයක් වෙයිද බං? ඔය කවුරු දිනුවත් අපිට ප්‍රශ්න තමයි බං. මේ ගේම් එකේ ඉන්නවා කියන්නේ අඩු වයසෙන් මැරෙන්න වෙනවා. අකල් මරණ අපිට කවදා රියම් වෙයි දන්නේ නෑ. මොකක්? 46ක අද උදෑසන 8ට අපි ගණන් සුභාදාමට මුහුණ දෙන්න. දේශපාලන ලෝකෙ පෙරලියක් තියෙනවා කියලා නම් ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ මැඩම් අපිට හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එකද? මෙහෙමයි, මම දේශපාලනයට ආවට පස්සේ දේශපාලනයේ පතාක යෝධීන්ට ඡන්ද හරියට ලැබිලා නැහැ කියලා තමයි මට කෝල් කර කර කට්ටිය කිව්වේ. ඔය පතාක යෝධියෝ කොච්චර හිටියත් මැඩම් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන නායකයෙක් වනේ. ඈ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරලා නැත්නම් මිනිස්සු ඒ මොහොතේ වටහැරලා දානවා. හැමදාම පිළිගන්නේ නැහැ නේ එහෙම නායකයෙක් වනේ. ඒක ඇත්ත. මැඩම් අනිවාර්යයෙන්ම දෙන්නවා. ඒක විශ්වාසයි. අනිතක මන්නම් විශ්වාස කරන්නේ සන්ධ්‍යා මැඩම් හරි දැනින්නේ පටන් ගත්තේ අර කුඩු රංජිත්ව අල්ලන්න ඕන කියලා උද්ඝෝෂණය කරලා ඒ මිනිහව පොලිසියට අල්ලලා දීලා. මිනිස්සු ඒක නිසා තමයි මැඩම්ව විශ්වාස කරන්නේ. ලොකු ප්‍රසාදයක් ඇති වුණානේ මැඩම් ගැන නේ. මට වුණත් එහෙමයි. මම කවදත් මත්ද්‍රව්‍යයට විරුද්ධයි. සාධින රූපහානි සේවය වෙනුවෙන් රසුන් දහනායක මාතර සුජාතා විද්‍යාල පරිශ්‍රයේ සිට. Thank you. Good morning. Diva. මේ
ඔන්න උඹට good news එකක් තියෙනවා. මට? ඔව්. මොකද්ද? සන්ධ්‍යා වෙත්තසිංහ ඡන්දයෙන් දිනා ඇත. නෑ. අඩෝ බලහන් කුමාරම්මා. ගෑණි මහ සෙනගක් එක්කව කරගෙන හිටියේ නැතුණාට ගාපු ගේම කොහමද? ලස්සනයි නේ. නේ? කියපු විදිහට වැඩ කරයිද ගෑණි? කවුද බං කියපු විදිහට වැඩ කරේ? හැබැයි ඉතින් මාසයක් දෙකක් හරි ගෑණි කියපු විදිහට වැඩ කරොත් අපි ඉවරයි. ඒ කොහොමද අපි ඉවරෙන්නේ? ඇයි ගෑණි කිව්වේ මද්‍රව්‍ය උදොර රටින් තුරන් කරනවා කියලා. එහෙම කිව්වනේ. හැබැයි ඉතින් එයා එහෙම කියලා එහෙම කරනවා නම් එයා කරන්න ඕනේ මුලින්ම අපිට නෙවෙයි චන්දනයට. එයාලා යාළුවනේ මල්ලි. හැබැයි කුමාරම්මා එයා යාළුවට ආරක්ෂාව දීලා අපිට කටුව ගහන්න ආවොත් අන්න එදාට තමයි සන්ධ්‍යා වෙත්තසිංහ වැඩ වරද්ද ගන්න. අපි කොහොමද බං සන්දලත් එක්ක හැප්පෙන්නේ? ඒවා අපි ගාව ආයුධ තියෙනවා නම් අපි මොකටද බය වෙන්නේ? අපිට මොනවද තියනවාද? ඇයි කුමාරම්මා ඔබට මතක නැද්ද? සන්ධ්‍යා විත්තිසිංහගේ හිටපු පුද්ගලික ලේකම්වරිය කවුද කියලා ඔබට මතක නැද්ද? ඔබට සිරි ඔයානේ මම වෙන්නේ කුමාරම්මා. ඔය චන්දනය සන්ධ්‍යාට උදව් කරපුවා ඔප්පු කරන්න සාක්ෂි මේ අජි අම්මා ගාව තියෙනවා. මගේ ෆෝන් එකේ වීඩියෝස්, කෝල්ස්, මැසේජ් ඔක්කොම තියෙනවා. මේ උඹට කවදා හරි හිතුණද බං අපිත් මේ බිස්නස් එකට එන්ටර් වෙයි කියලා? මං එහෙම හිතුවේ නෑ කුමාරම්මා. හැබැයි කවදා හරි දවසක යා ලොකු පොඩුවකට ගිහිල්ලා අපිට පයෙන් ගැහුවොත් කියලා තමයි මං ඔය සාක්ෂි ටික එකතු කරගත්තේ. නියමයි නියමයි. නියමයි අජි අම්මා නියමයි. කුමාරම්මා එයා අපිට බැරියර දාන්න આવොත් අපි ගාව තියෙන බඩු ටික අපි සිං 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 ගාලා එතන දාමුවා. ගාතකට මම මේ ස්මාර්ට් ෆෝන් උතර සෝෂල් මීඩියා තියෙන එක පට වටිනවනේ. ඇතුවව හරි හරි මේ මං කන්න මුකුත් ඇදුවේ නැද්ද? අනේ මුකුත් නෑ බං. පරිප්පුවක් ගාමු. මොන ප්‍රශ්නයාවත් ඔයා මගේ කියනක මට අමතක කරන්න බැරුණා. දැන් දේසේර පර්ශය කියලා